ஸ்්‍රீ லங்கார் டெலிகம் சா மொபடல் சேய்வா එதன்வு.SLல். மொபில் லிසිன் அலூத் கமனக்கு .SL.. மொபில் එකம் එක சபந்தாාව. கொரோனாவைரசில் சேட்ட அனுணவேதஷம் நவை அදப்பா வினாசக்கීම துப்பக்காறிவன செக்ல் ஹைஜின் பஸ்டஸ். අද දෙදහස් විසි එක ජනවාරි හතර සඳුදා සිරස්ථාල. ජාත්‍යන්තර මුහුදේ මෙහිවුමකදී රුපියල් කෝටි එකසිය තිහක මද්‍රව්‍යතුගයක් සොයා ගැනේ. ජාවාාරමී මහමුලකරු සිරකරුවෙක්. යුප්‍රේණ සංචාරකීන්ගේ සීගිරි සහ පොළොන්නරු ගමන අවලංගු කෙරෙ. අදත් යුප්‍රේණ ජාතිකන් පිරිසක් දිවයිනට. සෞඛ්‍ය බලදහරින් දැඩි අවදහනේ ඒ සංචාර්ගයෙන් සහ ගැටන අය ජයිවාගක්ෂිත බුගල තුළම විසිටියයුතුේ කෝවි් ආසාධිතයෙකු හොරපාරෙන් ඩුපායියයි. ආසාධිතයෙන් හතනිස් පන්දහසකටා සන්නවේ. බාලිගාවත්තේ උණුසුම්තත්වයා.ඩරඩ මාර. ිම් COොවි ලසිරුරු මුහමදානය කිරීමට අවස්ථාවදිය යුතු බව හිටපු ජනපති විදෙස්මාධ්‍යයට කියයි. හෝමාගම කොවි රෝහලය ෘතදේහවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අර්බු දෙයක්. ලොස්ඇන්ජලිස්නුවරින් සෑම තත්වොර හයකට වරක් කෝවි ආසාධතයෙක් හදි සි තත්තුවයක් ප්‍රකාශ කිරීමට ජපානය සූදානාම්. ල්කොල් අඩංු හන් සනටයිස බාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විශපීෂවලට එරහිව සටන් කරන්න හන්තුන්වාදීම මිලන් රුපියතුන්සේ ප withni. ඔබ අදත්තෙක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනයම පුවත්විකාශය අද දෙරන හයයි පනස් පහත් සමකිින් ප්‍රුපියල් කෝටි එකසිය එහකට වැඩි වටිනාකමට මිලට කරන ලද අයි සහ හශිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසේ දා හතරක් සිය භාරයට ගැනීමට ආරක්ෂකංශ අද සමත් වනා. විවර්ශනවලින් අනාවරණවී ඇත්තේ බන්ධනාගාර ගතව සිටින කොන්ඩ රංජිනම් පුද්ගලයෙකු විසින් මෙම මද්‍රභ්‍යතුගේ මෙරට ගෙන්වා ඇති බයි. මීගමට හා ම විසි පහක් පමණ දුරෙන් පිහිටි ජාත්‍යන්තර මුහොද සීමාවේදී, අද මෙමත්‍රව්‍ය වැටලීම සිදු කෙරුණ. මෙහුම ද අත් කෙරුණේ පොලස් මද්‍රව්‍ය ශක කාරංශය නවික හමුදාව සහ මීගමුව කොට්ට සාපරාධ විමාශන ඒක කිය ඒකාබද්දවයි. මාසේක පමණ කාලයක් ඒක බාදව සිදු කළ මෙහිමේ ප්‍රතිඵලයක් ලෙස අද මෙම මද්‍රවේතුගේ සිය භහරයට ගන ලබපු ඒ බහ දින දිවරයා අත්‍රාවක ප්‍රවාහණය කරමින් තිබියදී යි කිිලෝග්‍රම් එකය විසිහයක් සහ හෂේස් මද්‍රව කිලෝග්‍රෑම් අසු අටක් එෙහිදීස්ොයා ගත් අතර ඒ සඟ පුද්ගලින් සිව් දෙෙනෙකුද අත්තරංගුවට ගැනු. පොලසිය පවසේඒ මාර්වි තුරුවාව ප්‍රදේශය පදිංචි මෙම දිවිවරයාතාව හිමකරු ඒ පදවාගෙන පැමි පුද්ගලයා සහතවත් පුදගලින් දෙනකුමිනිස අත්තරංගට ගත් බවයි පගස්ාන ජාතයක විසින් මෙම මද්‍රව මෙරට එවා ති අතර මෙරට මෙහි ප්‍රධන ගැනුකරු මද්‍රව්‍ය චාර්රම සම්බන්ධයෙන් බන්ධනනාගාර ගතව සිටින පුද්ගලෙක් බව හළි ීති වෙනවා මෙම මද්‍රව්‍ය අලවිකරාණං වෙලඳොලේ එහි වටිනාකම රෘපියල් කෝටි එකසිය තියක් පමණ වන බවයි වාර්තාවෙන්නේ මෙම මද්‍රව්‍ය වගේ ගෙනීමට මෙහෙප එක් පුද්ගලය අප අඳුරාගෙන සිටිනවා ඔහු මද්‍රව්‍ය ජාරම්කරුවෙක් එවාගේම මද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන්. දැනට බඳනාාර ගතව සිටන පුද්ගලෙක් හැදිට අප අඳුනාගර තියන්නේ ඔහු කොන්ඩරජි ෙත් රජිත් මාර නැතිකන්. න ප්‍රදශය පදිංචි පුද්ගලෙක් මොහු මෙම මද්‍ර්‍ය තොගේය ගෙන්වීමේ මෙරට ජවාරම්කරුවන්ගෙන් එක් අයික් ැටියට හඳුරගන තියෙනවා. යුග්‍රේණ සංචාරකින් ගෙන්වීම සම්හන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් තම අධිකාරයට ලබාදී නැති බව ශ්‍ර ලංකා සංචාරක ප්‍රවර්ධ රධකාරයේ සභාපතිනී ක්‍රමා ලිප්‍රනාා දුමහත්මය පවසනවා. සංගත රග විද්‍යාංශයේ ප්‍රධහනී විශේ සධ්්‍ය වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ. එම සංචාරකින් කෝවිඩ් සෞඛ්‍ය උපදෙස් පිළි පැදීම සිදු නොකළහොත් රට තුළට විවිධ කෝවිට් ප්‍රබේද ඇතුළු විය හැකි බවයි. මෙ අතර අදත් යුක්‍රීන සංචාරකින් කණ්ඩෑමක් දෙෙනට පැමිණ අතර තවත් පිරිසගේ සේගරිය සහ පො න්නරුව නැරබීම අවල් අංගු කිරීමට සංස්ෘතිකාරමුදල තීරණය කලා. Bioයෝබල් හිවත් ජයිවාරක්ෂත බුබල ක්‍රමවේද යටතේ සිවන යග්‍රන සංචාරක කණඩෑම අදතිවනට පැමිනියා. යුක්්‍රණයේ කියව්ක්නුවරසිට මත්තල ගන්තට පොලින් දෙවිනට පමිණි එම කණ්ඩෑමට සංචාරකින් අනුහත්තනෙක් ඇතුලත්. ඒ අනුවමේදක්වා පැමිණ යුක්්‍රන සංචරකින් පිරිස හයිස පනස් හයක් වනවා කෙසෙ වෙදක් එල සැමිණ යුක්‍රයණ සංචාරකින්, කොවිත් සෞකෝපදස් පිළ නොතින පවට විධස්ථානවලින් වාර්තාාවනවා. සංචාර්ය සිදු කරන්නේ නිරෝධායනය වන කාලසීමාවත් තුළ දීමයි. මේ සිදු කරනු සබන්නේ ජයිවා ආරක්ෂිත බුබල යන සංකල්පයයටතේ එහිදී ඒ සංචාගයෙන් සහ ගැටෙන අය අනිවාර්යෙන්ම ජයිවාරක්ෂිත බුබල තුළම සිටියයුතුයි ඕවන් තමුන්ගේ නිවස් බලාෑම ඒ අවස්ථාවේදී සිදු නොකළ යුතුයි ඒ වගේම සංචාර්කින් මේකටින් පිටත් තුනාට පස්සේ ශ්‍රී ංකයකින් තවදුරට සති දෙක කාලයක් නිරෝධයනවීමෙන් පස්සේ තමයි අිනැවතත් සමාජයේ සාමාන්‍ය ජීන ජනජීතයට අවතිරවා. එ න්නොන ඒ මාර්ගෝපදේශක එන්න යම්පි සිවිදිකින් උල්ලං ගනියුුණොත්, එඒ විශාල කේදවාචකයක්වෙන්න පුළුවම්බවත් සසිහිත ගතතියතු. එලෙස ක්ක ොදෙස් ලට නුකත නොව යාල නත්්‍යාන සංචාය නිරත ව යුක්‍රන ජාතිකින් සමගගේ සසාර ජ ප්‍රතිය දුරන් විසියාට තෙකු පසුක සැසුරාදාත් දිනදා හතරක නිරෝධහැනටයුම් කළේ ඇරි විරෝතිය මත්. ප්‍රදේශයේ බාත සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් මේක හෙවන්න ගත්තා ඔහු පවාදීන්සි ප්‍රසංගයංගම සභාපතිවරහ වසෙන් නිීර්වත්වෙලලා මේ සේරුගටයතු හවාරයට අරගෙන ගේ ගජමිතුරන්ට මේක ලබාදදුන්නා. මේ සංචය සන් ෙක් ලබ වට ච තන එල්ල වන ප්‍රතිශය දේශපලක්ඥයා, අද ප්‍රතිස්සාකච්චාවක් පවත්තුන ලබවා. මේ ක්ඩායම මේකට බැරිනම් තවක ක්ඩෑම ඉදිපත්වන අපිට ඕන මේ හයරක යන්නගේිය. අනතුරක්ත කියල එකටේට දැනොන ඇයි මේ සංචායද. ආ චේෂයම කියන නම් මේ හයරකයන්න කෝල්පිට කෝල්දිීන මට හයරකත් දෙන්න මට හැරකත් දෙන්න කිය කිය තමයි කිය මේ වැඩසටහන්ට එකතු වෙච්චාය සියලුම දෙනා චමත්ත පල කරලා තින අපි මේ ේටුවර්ටික දිගටම දන එක වර්දාවත්වයන රුපියල් පන්දහක් ජිප්පකට දීලා දෙදාහ ප්‍රාතිීී දේශපාලත්්යකට දෙනයි කියල එක මූක බොරුව ඉදිරිටයුතුට එක කරග න කිුම් ප්‍රශ්නයක් තිස රාවටම මේ ස සිදධ ව න වගීම කිය තිස්ස මරම හොටල්ලෙක් ඒ වෙන් හට්ි කල්ලා එකොලා නිීරෝධන ව. නිීෝධනය වෙනෝ විතරක් නෙමේ ඊලක කණ්ඩායම් යනවන්නම් නැවතවතාවක් කියයාලට. එම කණ්ඩායමට විර ගොල් ඔක් න් පුළුව නැවතවතක් ොල් ඇවෙල නීෝධාන ධ්‍යස්ථනම ඉ නෙ කොද ඒක දිියට අදහස් ආපු හින්දා. තිස්සමහරමේ ප්‍රාදේශය සභහ සහයේ පැතිවල ඉන්න නායකත්තේ එ එකව වෙලා. හැමගේකටම රුපියල් දහදාහක. ය ඉට හර මල්ලක් පබව ඒය අට නැති කල තිිබ්බ ගලම දැනුවත් කරේ නැ කියලාේ මෙහම දන ගාතරක් දනොදාන කනගේ ඉටමර සමජ ජල ල න සෞක මාර්ගේ ශනු ගමනය කරන කියල කිවවට සේස් ස්ේ පක් පත් දාන්න යා පොට්ටේ දී ලදවසත් මාගේයට අධ්‍යහස්ක්වේ මේ මාස්ත් නොදාමයි බැරති තියෙනවා. අපිඒක පිළිගන්නෝක නෙමේවා අපිහිතනවා අයට ර පසි ිට්ටකක්දීලා එගොළන්ව සම්පූර් ආරක්ෂා කරන ගොලන් යන්න ස්සල්ල වෙනම තැනක නවත්තගෙන ජිප් එක පවා සිකුව කරගෙන මේ ගොලන් ඇරියන තම හරි ඒ බරද වෙලා තියවා හැබැයි ඒක හැදක ගත්තිය රෑවෙනකොට. දෙවිට පැමි සංචාරකය නිරෝධහනයකිරීමේ ක්‍රමවිදේ සහ ඕුන් හ එක් කටිතු කරන පුදගලින් සම්හන්ධය යුදමු දාපතිවරයා මෙිලෙස අදහස් පලකලා. මේ අවස්සාවෙේද යම්කෙසි පුදගලේ හෝ පුද්ගල කණ්ඩයමක් හෝ මේ කියන ක්‍රමවේදම් පරිායව කටතුරන න ඕන්න අනිර්රම නිරෝධයන්ට ලක්කිරීම සිද්ධ වවා එවැනි තත්වත්ම විශයෙන්ම මී දක ස්ල දනේ යාලතත්ය ඇතු නමත් එහෙමයි ඒ ගියපු විදේශකයන්ගේ මකාවරන්න ඒත් එක යුදරන්ගේත් මුකාවර නැ ඉතින්. ඒ වැනි තත්ත්වයක් ඇටේ . ගියපුම රියදුරු මහත්වරුන් නිවස්වල්ට ඇරියොත් යම්කිසි ආකාරයකින් හෝ පසුව එක පුද්ගලෙක් හරිකොයිඩ ආසාධනයක් වීමක් සිදුවනොත් එමගින් එම ප්‍රදේශනමක රර්යනයක්ඇතිවෙන්න්න පුළන්. මෙ අතර ශ්‍රලක්ක සංචාරක්‍රවර්ධන අධකාරය සබහපතිනේ ක්‍රමමාලි ප්‍රාදු මහත්මේ ලිපියක් මගින් සංචර්ක අමාත්‍ය ප්‍රසන් රනතුන්ගේ මහතාවෙ දන්වා ටින්නේ යුක්‍රන සංචාරකින් සම්බන්ධෙන් සිතුර තුරක් මෙෙක් සංචාරක්‍රවර්ධනය පුදගලයාගින් හෝ සංචාර්ක නයෝජත අයිතනය මගින් තමන්ට ලැබ ැති බව. ரேேසිட்ட பமினி சச்சாருக பිரிச மிரி சஹ யாப்්‍රதேஷே சச்சாரேக்க ரතිබவ, தமாதனகத்தே மாத்தின் பவ ඇய சிலிப்பன் பின் வாதனவா. ෙ වෙදත් කාරසාතක ක පල කාර ඇස්වීමේදී එකක වූ පරිදි මෙම සංචාය ස ධහන ට ද ව නැති බවත් අ ල පේ හන් ද ුද කරම සංච ස හ සංචාක ්‍යාන ැ ීම හේතුවෙන් මත ත්වය ඇති ොවීමට ප වරගන්න ලෙට බල හර ට ස් ලපාතුන් පයි. එමෙන්ම සංචාරකයිට නැවතරට තකි ේද ක්. ර්ග ද නිසිලෙ ක ුතු ත් චර කදිකාරිඇතුළ ඊට අදාළ ආයතන සිය දරියව දහනියම කළයුතු බවත් අදාල නිවේදනය සඳහන්. මෙතර අද සහහිට නීත ති වූ ුක්්‍ර න චාතික සංචාරකයෙන් පිරිසකගේ ොළො නරුව හස රිය සංචරය නක කිරීමට මදධ්‍යම සංස්ෘතිකාර දල තීරණ කරති වෙනවා. එමරමුතුල පැසුවේ දේශය සංචරකෙන් සඳහ එම කලාප විවෘත්ත බවයි. ක්‍රරන සංචාරකීන් කොවිත් සෞක මාර්ගෝපදේශ බවිදැමීම සම්බන්ධයෙන් අදමිලෙස අදහස් පලවනා නතර කිරීම නයි වියුත්තේ එකට මොකක්දක් තියෙන ප්‍රතිකාරමය සවිධානය කරලා ගොද සාාල සංකයාවට රැකාවල්ලා හින්බලා තියෙන ඒනියි වගෙන බලඩ වෙනවා. යුක්්‍රේන කියන්නේ මේ ලෝකේ තියෙන දුප්පත්ම රටක් ඒ දුප්පත් රටේ ඔයිඩ වසංගතය පැති්‍රල්ල් අට විනාස්වෙල තියෙන හොත මේ රටේ අයව ලංකාවට ගෙනල්ලා ලංකාවට කෝවිි උන්ගෙන් ෙල් දැන් හදන් හතන විදශ විවාර ද. ලැබෙන ප්‍රධාන මාර්ගි පොලින් එකත් තමයි සංචාරක ඉපයුම් එක සපුර්ණෙන් නැති වුණත් අපිට විදේශනය නැති වෙන. එනිසා එක ගැඹුරින් කල්පනා කරන්න ඕනේ ආවේක ජනකව හිතුවත් ඒ කරන්න ආරම යුක්්‍රය ප්‍රන්ඩික්ස් පොකොර නිර්මාණය කලක්ව දැ සංචර්ක ද මේ යුක්්‍රණයත් එක්ක තියන මේ ගණ දෙනුව මොකක්ද කියන එක සම්බන්ධය වෙන පීක්ෂණය කර නඕන රට මඩු ාඩු අත්තින්න නම් පෙන්නලදිනක පිළිබඳව අපි සතුට වෙනවා දැන් පවුලක් විදිහයට ඉද්දී පුලේ අය පිතරන්නේ මුණගෑයින්නේ ඒයයි වෙනකාවත් මුණ ගැන්නන්නේනිනෑනේ අපි පැදිලියීමම ඒ කිය ද පා ද න ේද උපදේ ීල න පවල මක්ක දන්න ග ක්. ොවි කිය එක පුද්ලයකෙන් ල ට අක් රමන්යරන ල පයිරස ඒ තේරු ගන්න නැව මගේ සරලව සල මුල රටම ලෙකරන්න ආඩු ගන්න ප වර ප දැඩ ලෙසම හෙ දකින ංච ා පසුව ති ි දැක් ේම යා පපුතුවල අඩු පඩු හුනාගෙන අඩුපාඩු සකස් කරගන දරේද සංාරගයන් හ දතර ද ක්. අද පස්සරුවේ තවත් කෝවිඩ් ආසාධිතන් එකසිය අනු දෙනකු හඳනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කෝවිට් ආසාධිතීන් ගණන හතලස් හතර දහස් නමසය හැට හතරක් දක්වා ඉහලගියා. මෙ අතර මහර සෞඛ්‍යවදනල දහරි කොට්ටාසට අයත් එඩේර මුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු කොවිඩ් ආසාධනයවී තිබියදී පසුගේ දා කටනාය ගුවන්තට පොලින් ඩුබයි බලාගොස් ඇතැයි සෞඛ්‍යංශ පවසනවා. विීම nemव A mu්‍රේ පුgku egsब виsi රවෙ पा rohkin PCR theater, AADCOID taithi වවා. Pas පුka விपा rohkintawaත් PCR कर theater, AD ta ට ক සාීම . विීම nemැ ma sauke yнар hari कार्याle mag இ ohතත් PCRPda करතිෙනවා. රික්ෂ ොහ ො ක ව වර ීමත් සග හ ද කල හ කිරීම සහ නිවස ගස්ති හ සැබ නි නාය න්තට පොල ෙස්ක ැ ෙල බව හ සෞ ද හරි රයා ස හන් කලා. හ ෙස්ක ො නොැති බට හුට ලබු ාව පත් කරින්. පෙර වත් හ නි ස හද කලා ත් වත් කරුණ. එහෙතෙහි පැමි ොලසි ස හන් කලේ එම පරිශ ේතු පමනක් සංචරනය කිරීමට අවසරහිම වන බයි. ජනතාවගේ ඉටෙල්ල වයේ දැඩි විරෝධයක් පොලසිය මැදිහත් වී කො හකර සහේ ප්‍රාන ෝඛ්‍ය වයිද නිදහරි වදරුවන් විචේ මුණමහතා රකතනයඔසේ රෝධාකරුවන්ට සම්බන්ධ කරතුු අත එහි හ ක කියයා ෙ පැ ද. ය පරික්ෂණ තු කර ඒ ප්‍රති බලමත අවන්තීන් දුවක් ලබාතින බවයි. ප්‍රදේශවාසින්නිම තීරණනයටට විරෝතිය පල කලා න්න හ ගෝමාරි කල් කරවනවා ඊට ප ගෝම මේක දොක්. දොක් හර ේ ගඩ බල කර කල බවන්න ආවට කියලා ට ඒ ප අ පටදයන දොක්කමලට පන්නන . තවදුරටත් කොළමනගරයේ පොලිස් බල ප්‍රද පහක් කාශ්ටිතව පමණයි හුදකලා කිරීම් නියෝග ක්‍රියාත්මක වවෙන්නේ ඒ පොලි බලප්‍රදේශවන්නේ දෙමටකොඩ ග්‍රෑන්් පාස් මාලිගාවත් කොටහේන සහ ආදරප්පුවිීදියන පොලිස්වාසම් මිට අතරව විශ්වෙල්ල රුවන් එල්ල සහ තාන් කොඩි පොලි ල්පදශත්‍රිවත් හුද කලා නියෝගගේ ක්‍රාත්මක වෙනවා. සෞඛ්‍ය බලධාරෙන් විචන් මේ තීරණය ගැෙන තිබෙන්නේ. තවමත් මේ ප්‍රදශවලින් ආසාධි. ිහිවල නිසා පොකුරු අනු පොකරු නිර්මාණයවීමේ අවධනමක් තිබෙන නිසා. එනිසා විශේෂෙන්මා අපයේ ප්‍රදේශල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මේ සියල්ල සමඟ ඉතා කෙටි කාලයක් සහයෝගෙන් කටයුතු කරන්න.ඒ අතර වව්‍යියාව පට්ාංච ජූර් ගම්මාන්නේේ පළමු හරස්වීදයේ සිට පස්සුල් හරස්වේදිය දක්වා කොඩසට අද සංචරන සීමපන්න වනු ලබවා. කිො අර්ව නගරහි පිහිට පන විශවවිද්‍යාල ඉන්ජනරුපීටේ අධ්‍යාපනේ ලබන එම ගම්මමානේ පදිචි තරුණෙකුටහා ගම්මනේ තවත් කාතාවකට, කොවිට් ආසාධනවඇතැයි තහවරු වීමත් සමඟයි. තල ගත ප්‍රදේශ ප ච ප හ ද ල ොප රක්ෂ යක්ක්සදු කරගනීම සදහ ඒ තල ලිකර හට පම වස්ථාවද පරික්ෂයකට යම කරතිබෙනවා. එඒ වාර්තාව අද පෙරවරුව ලැිය අති අර එහිද හර ව අතේ හුට කොවි් ආසාදන ඇති බයි මහ තිස් නනි ම්මුල් ආර්ථක ධ්‍යස්ථාන, එලව මලද ගෙන ිගන මල බේ පුර යදනය නිවසට ගොස් ඒවට වෙලදාම් කට සිදුතු කරති වයි ර්තාවන්නේ. තර නර ල රගත් ්‍ය රකෙන් තිස්ෙක් දෙනෙුට සිදුකල පී යා පරිීක්ෂමකින් පස්සනකුට කොවිඩ ආසාදන ව ඇැයි හවුර ීතිපනවා. එයන්ුව නගරේ වෙල්ද සල්ලද වාහසතීමට කටහිතු කරුණ. හ ීපයතු . ඒ මන්ගේ ප්‍රදේශය පියච මහත හම්බේ එහම සෞක්‍යව නිදා කාරයාලයට දුරකතර තුම කලා ී තමන්ගේ පු හඩවල් සබධෙන් ොරතුර රගන්න ට ඩවලට ආවෙ කවදන කියනක සිතයන් හොම එකතාපසுයි. मेරට දිනේදී COVID-19 துந்தனைක හதுனாகணனா. இன் වැඩம சංख्याயாகාවக் වාார்த்தாவீතිபுனைே கொොපதி ஸ்ட்ரீக்கின் வனரர் ம சखயாාව அசவைக்கா ஏතரி வி දனுக்கும் කොපஞ்ச විදී ප්‍රදේශෙන් හதுනාගෙන තිබෙනවා. නට ඩ සා ති සංख්‍යාවක් വර්තාාවී තිබුණ හනුව දි ්‍රක . ම් පහි තිස් දෙෙක් කළතුරින් විසිහත් නනිකා ත්‍රිගුණ මලින් විසි දෙනෙ හදතුනාගත් සාධති න අතට අයත්වනවා. ඊ අමතරව බදදිස්ත්‍රීක පහකින්ද ආසාධතින් ර්තාාවීති බුණ මේ අවස්ථාවද අප කට තුළ කොවිදධනාවේ රෝගිින්න් වාර්තාාවීම සුළු අඩුවීමක් දැක්කත් දිනපතාම සිය ගණනා රෝගින් වාර්තාාව වෙනෝ වැඩිම අවධානමතියන්නේ කොළම මහනගසභාසීමවත් ඒවගේම බස්නාහිර පලාාත තුළත් නමුත් අනිත් ප්‍රදේශලත් කොවිද්ධනාවේ රෝගීින් වාර්තාාවෙනෝ රටම ආවරණය වෙන විදිට සෑම දිස්ත්‍රික්කයකම තෝරගත් අවදානම් කණ්ඩයම්මල ජනකොට්ටාශවල විධ ස්ථානවල අහඹු විදිට පිසිR ප්‍රීක්ෂණ සිදුකිීම ඒ ගේ ප්‍රතින්ෙහි ජනක කඩිනම් පරිීක්ෂාව සිදු කිීමත් මේ අවස්ථාද සිදුදුවවා ඒවාගේ රෝහල්ට පැමණෙන යම්කිසිවිින් කොවිද්ධනේ හා මාන රෝගලක්ෂ තියනයි හිටියොත් ඒසිුලුප දෙනාගේ ප්‍රද්ධෙ ජනක පරරික්ෂාව හෝ පිසය පරිීක්ෂාව සිදුකිරීම තුලින් ඔඕන් කොවිද්ධනේ ආසාධීතින්ද කියෙනෙ එක හඳුනා ගැනීමත් අප මේ අවස්ථායි සිදු කරනවා. තර යේ දිනදී තවත් කො රන දෙක ර් ාව මත් සමග රට සස් වි මරන සං්‍යාව ේ හතුනක් දක්වා හලග ොේ ල පදිංචි පන හත්හ දි කාන්තාවක් කොප පහල පදිංචි හැත්ත හැව දි කාන්තාවක්. ෙරට සස්ත -19 න හ හ හ හ හර දක් ගොස් වනවා අතරින් ති හද හට ස හත්ද දෙෙකු ේ වන ටත් න ස ල ත හතු ත් හල් දවසිටන්නේ යි හ වසේ දි හ නක මනයි. යිසන්නතට අමතරව ඔ Oxfordස් ඩ් කොවිඩ් ර්දන එන්නතද, අද සිට හදිසි භාවිතේටයොදා ගැනීමට, එක්සත් රාජධානය පියවර ගෙනැතිබෙනා. ය අදර විදෙස් වාර්තා පවසන්නේ සෑම තත්පර හයකට වරක්ම அමෙරිකාාව ොස් ෑන්ජලීස් නුවරින් කෝVඩ් ආසාධිතයකු හමුුවන බායි. ට ලිකා කොවි න්නත හදිසි භාතයොදා කන්නා පලමුට බවට එක්සත් රාජානී පත්වැති අතර එරට අදදින භාවිතය සඳහ පමක් මත්‍රවාමලියන පහක එන්නත්තුොගයක් සදානම් කරතිවෙනවා. දැනටමත් එටජනතාවට ෆසන්නත ලබාතීම සිතුකිරෙනවා.නවCOVI2 ප්‍රේය මේ වනට එංගලන්තේ පැතිරයාමන්තිිරණනිසා COොවි් සේමත් තරකිරීම සම්බන්ධේද එරට රජියාවධනය මෝතිෙනවා. තර කො ල් සහ ොවැක් ොවිඩ් ද නත් දෙක ඉන්දාවතුල හදිසි භාවිතේට ඒ අසරහිියුණ. ෙසිනමු ඉදයාාවේ නිෂ්පාතිත කොයක්ක්සි න සහ නිසි සපලතා අනුමතියක් හිමව නොැති බව ඉන්දියානු වයිද ක න් ල වදන කරබෙනවා. හතුවෙන් එන්නතට හදිසි භාවිතී සදහ අනුමැති හිමිවීමින් තමන් මවිතට පත්තු බවයි ඔවන් පවසන්නේ. හ පැවි සිහතරේදීත් වැඩම කොවි්ඩ ති වර්තා වන මරිකාවෙන්. පද ත්ව සලක ොඩ ොවි නත ත කයක් ැගින් ලබදීමම කෙහි මරිකා නු ලදහරන්ගේ අවධහනය මුතිබෙනවා. ඔන්ගේ මතවී ඇතේ ඒමගින් එක්ෙන්න්නත් මත්‍රාවකින් දෙනකුට ප්‍රතිශක්ති කරයක් සැිය හැකි බයි. ො න් ලිස් නුවරින් සැමත ප හයිකඩමවක් යමතනැති කො ෝකට රු බ නවතම වාර්තාෙන්වාදනවා. තර ී ්‍රො ්‍යපති සල ේ සතියේද රටතුළ හදිසිතත්්‍ය ප්‍රකාශයට පත්කිරීමට ජපන සූදානමින් පසුවනවා. එයටයේ ටோ ෝ ීබ சைතතාමා සහ කනකාවා ප්‍රාන්තවලට හදි සිත්වය හදන්වාදීමට කටයතු කරන බව නව වදු මාධ්‍ය හමෝ ටෙක්වෙමින් අගමැති යො හි සුග සදහන් කලා. මෙමෙන විට අමරිකාාවෙන් ආසාධතිී කෝට ො ලක්ෂ හන්හ පන්ස විසියාටක් ඉන්දාවන්නන්නේෙ කෝට තුන් ලක්ෂහතල සිෙදහ සසියානු එක ප්‍රසීලියෙන් ආසාධතිී හැත හතලක්‍ෂ තිස්තුූ දහ හ හතලිස්හයක් වර්තාාව තිබෙනවා ඒ සමගින් ගෝලිය කොවිඩ සාධතින් ගරන කෝටියට හමරික්ම කුසති අතර වර්ත වන සමස්ත මරණ කරන දහට ලක්ෂ පනස්සෙක් හසකර දිකායියි. වැලදී මිය යන සිය ඥාතින්බබලදැමීම සඳහා මුස්ලිම් ජාතිකින්න්ට අයිතිය දිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මතය සමද තමා සිටගන්නා බවත් හිටපු චනාධිපති මෛත්‍රීපාල සිරිසන මහතා පවසෙනවා. අතර හෝමගම මූලි රහලේ තැන්පත් කර ඇති කෝවි මුදේවල අවසන් කටේතු සිදුකිරීම සම්බන්ධයෙන් අර්බු දෙයක් හටගෙන තිබෙනවා ෝම ූලිරහල තැන්ත්කර ඇති කෝවිි් ෘතදේහ එම දගලින්ගේ ඥාතින් විසින් බහර නොගන්නා බවත්. එම මුරතදේහ ආදාහනය කිරීමට අශ මිනි පෙටින් නොමැති බවත් පවසමින් හෝමාගම මූිකරෝහලේ අිකරනවයිද්‍ය නිලදධහරින් අද නිහඩ විරෝධතාවයකනි රතබුණ චීත කරන දේහයන් හතරක් තැන් පත්කිරීමට හැකිෝදිබේේ ඒ දෝසනිට දහයන්ට. තිබට දේහයන් හයයි පහක්ම මුස්ලිම් රෝගීන්ගේ දේහයන් මේවා හඳනා ගැනීමට පවා ඉදිරිපත්වවෙන්නෑ ඕුන්ගේ විරුද්ධත්වය පල කරන්නන්නේ ාන. ලට සිරුරු දෙක මේ වන විටත් නරක්වමින් පවතිනවා මේ ට දැඩිල්ි සපේ සෞඛ්‍ය සේකින්ගේ ජීවිතට තර්ජනයක් ක ලාේ. අත ොවි වැලදමිය ගේිය පුදගලින්ගේ ෘතදේ වලදැමීම සඳහහා මුස් රීම් ප්‍රචාවගගේ නිරිපත්තු ව ඉල්ලීමම සබන්ඳයෙන් කරුණු ොයාැලීම සඳහා විසේ සංඥ කමිටුවක් පත් කරනු අටර ඒ සන්ඳධාව සන්තීන්දුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කරනහැ මේ සඳහා රජයේ ටක්ෂණක කමිටුවක් පත් කරල තියෙනවා එයාඒ ගෝලිය ත්වයක්ත් තාක්ෂණක පිළිබඳ තියෙන ජත්්‍යන්තර ස නිකත් නිදේශත් මතපදන වෙලා තාක්ෂණික කමිටුව අක්තම මේ පිළිබඳ තේරන ගල ුත්ද. යනුව. බමත් කොවි නෘුතදේහු සම්බන්ධය නරුගමනය කරන්නේ ආදාහනය කිරීම පිළිවෙතයි. කෙස වෙතත් හිටබපු ජනාතිපති සහ ශ්‍ර ලංකා නිදහස් පක්ෂ සභාපති පාලිමිතු මන්ත්‍රී ෛත්‍රපාල සිසේ මහතාද හිදු පුවත් පත සමග සම්මුක සාකච්ඡාවක ටැක්්‍රමෙන් ප්‍රකාශකරතිබුණේ මුස්ලිම් ජාතිකයින්ට එම මලසිරුරු වලදමීම සඳහා අයිතියදිය යුතු බවයි. උපුටා ගැනීම. උදාහරණයක් ැටියට COොVID-19 සාන්ගේ සරුරු ආදාහනය සඳහා අනිවාර කිරීමේ කාරණාවගන්න. එලෙස රණයට පත්වුණු තම ඥාතයෙන්ව වලදැමීම සඳහා මුස්ලිම් ජාතිකයන්ට අයිතිය දේයුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියල තියෙනවා සිුරුරු වලදැමීමට ඉඩදිය හැකි බව. හිටපු සෞඛ්‍ය මාත්‍යවරයෙක විදිහට මම ලෝක සෞඛ්‍ය සංවිධානය මතය සමඟ සිටගන්නවා. මතු ඇති මෙබ මත බේදාාත්මක තත්ත්වය සම්බදධයෙන් අද පාර්ශව කිහිපයක්ම අදහස් පල කලා. ලැබෙන තොරතුර අනුව ඒ නිර්දේශයනුව මරණක්ෂදුනාම මුස්ලිම් රුන්ගේ භූවිධනානය කරඩත් පුළුවන් ඒවගේ ආධන කරන්න පුලුවන් ඒ දේශ මාරම ිෂ්ටමතිිච්ච මේයක් නමුත් භූවිධානයරන පුලුවන් කෙන නිදශතය නිසා අපි බලාපොත්තින මේ රජය තාමත්ම සාධනියය පිළිතුරක් අපි ලබවා දෙවී කියලා. සයට අනුවක්ම ජනතාව මේකට කැමතිරං ඇ මේ සුල්ිපිරිසක් මේකට මැතිවෙන්නේ බෞද්ධන්ගේ පාශුගෝලයම්පූර්යෙන් අපි නොත්තල තියෙනවා කතෝලිකවුණුත් භූමධාන කරන වනුත් ේකට අනගතව වෙන. මේ තියයට ගරු කල්ල තියනවා ඉතිහෙම රට ආදරය කරන පිසක් හැටියට මේ තියණයට ගරු යුතුයි. ූමදාන කිරීම ආදාාන කිරම් පිළබඳ තීරණයක් ගැනීමට රජට බලය තිබෙනවද බලය තිබෙනවා ඒගැ සිව සැකඇන්න. හැබයි බලය ආවිච්ච කරන්න ඕනේ යම් කිසි විද්‍යාත්මක පදනමක්මද. ද මේ තාක්ෂණික කරුණ. තාක්ෂණික කරුණා එ නිසා රජය? ඒ පිබඳ ීරණයක් ගතයුත්තේ අනිවාරයෙන් විශේෂක්නය උපදෙස් මත. මේ වෙන මිට ගරු සෞ් කැමතිතුමියට භාරදිීල තියෙනවා මුෘතදය සම්බන්ධව භූමධාන කරනවද ආධනය කරනවද කියන පිළිබඳ තාක්ෂණික කමිටුවල වාර්තාව ඒකම අපි බලාපොරොත්තු වෙනවා තුමිය මේ සම්බන්ධව රජේතීරණය මනින් දැනුම්දයි කියලා. වි සාධිත ලසිරූ ්‍රලංකාවේ බොහමදානය කිරීමට අනුමැති ද හැකි බවසා ඳහන් කරමින්. පසුගේ දා නිවදධයක් නිකුත් කල ශ්‍රලංකාවෛත්‍ය සංගමය දේශපාල් නමනනා මත මෙහවන සංගමයක් බවට සිංහලය අපි ජාතික සංවිධානය චෝතනා කරනවා. ඒ සහපති පූච ජබරය වෙල චන්ද්‍රරතන හිමියන් පෙන්වා දෙන්නේ ංගමය පසුබීමම පිළිබාද කළස්ොයා වැැලීමේදී මේය හෙලි වූ බවයි. දැනට පතින විද්‍යාත්මක තොරතුරමත පදනම්බ කෝොවිඩ ආසාධිතමලසිර ශ්‍රී ලංකාව බහමධනී කිරීමට අනුවමතේද හැකි බවට විසිසංන්්‍ය වෛ්‍යපත්ම ගුණරත් මහමියගේ සහපතිව යු ශ්‍රී ලංකාවෛද සංගමේ නැති සංවිධනයක් නවාරි පළමු වැනිදා නිවේදනයක් නකුත් කරති බුණා. කෙස වෙතා ෙම සංගමය නිකුත් කල නිවේදනය කරනුවල පරස්පරතා පවතින බවටත්, එය දේශපාලන වුවමනාමත මෙහ වෙන සංගමයක් බවටත් සිංහලේ අපේ ජාතික සංවිධහනය චෝදනා කරනවා. දर्ශනී ප්‍රාන්තුපපුල මහත්මියය පත් කරපු කිටුව දබ ශriී lanකා වෛද්‍ය සංගම මේ පත්කරපු කමටුවත් කමිටු දෙක් විදිට පෙනී සිතිට මේ කමටු දෙම ඉන්නේ එකම සාමාජක කණ්ඩායමක් කියක පිතාම වගීම කිය ද මුදාරමයක් තිරමේ පින්තු. සුදර්ශන ප්‍රාධ පුල හත්මය පත්රපු කමිටුවත් මේ නිලි මලවගේ මහාචාරිතුම නව මහහාචර ජනිප ප්‍රණාන්දු මහත්ම ඉන්න වෛද්‍ය සංමය විදිට මේගොල්ල ගල්ල ජනාධපති ේකමතු මහබෙච්ච අවස්ථාවත් වෛ්‍ය සගම නෝජතය විදියට එතනත් ඒ දෙන්නම ඉන්න. මේ විවිධ නම්වලින් පෙනේසිටින්නේ එකම කණදායමක් මේ අය මේ කරන්නේ දේශපාලන ඩීල් එක දෙදස් විසියගේේ පළවැනි මාස දෙවනිවෙදා මේ අය නිකුත් කරනවා මාධ්‍යනිවේදර. ොතු න බ विදාयක සभा साමාජ पට ल बහා ुුවने අපි දनුවත් කියලා විය පලව से පले ලंका සං में විසින් िकුත් කරපු ලිිය හින්तර්ගतेය තුළත් රපතල අඩुපාු ගරනාවක් තියෙන. එකने ග කියවා වहिරස ජයට මුුවීමට තියන නිසා ෙ. ිච්ුව කියලා ලිපිය තවතැනක කියවා, වරස ්‍රවට එකතු න් ති අවදාන නිසා තමයි පිච්චුව කිය කො ොක්දම කාර. එලිසපි සානන් වසෙන් රජයටට කියනවා. අවදානුම බිින්දුුවක් නැතුුවர். වෙන වෙන අවශ්‍යතා මත මේ අවස්ථාව ලබල දුන්නොත් අපි අනිවාරෙන්ම මහජන්න සෞඛ්‍ය අගතියට පත්කිරීම පදනම් කරගෙනධිකරණයට ගිල්ල මේ පිළිබඳ සාධාරණයක් අපි බලාපොත්තු වනේ ඇමතුමඳ මේේද ස්වාමන් වන්සරත් මේකට දැඩ විෝධයක් පානවා ූවිදාන කිරීමට ඉතින් අයි මේ රජය තාාවමත් මේ හරතරණගෙනන රජය තාම අදවනකං ආදාාහනය තමයි ගැසට කරලා තියෙන නීතියහලින් කෝරවන වෛරස්ක ැ අපි කිසිම ොරතුරත් දන්නති කාලේ විද්වත් කමිටුව එකතු වෙලා ගත්ත ඉන්ද අගතුර දැන් විධ සාධක තියනවා බූමධායරන්න පුළුවන් කල සහරයකෙන විද්‍යාත්මක කරු මත ඇතු එක දේශ පානතිීන්දුව කල ඒ පරුණු පරශීල්නය කරම යන තවමත් තියන්නේ ආදාාහනය කෙනකම නීතිය වෙන වෙලානේ තෞ්‍ය මත්‍යංශය කටයුතු කරන්න විද්‍යාත්මක පදනමකින් විද්‍යානකූල සාධක මත. තොටේ විද්‍යානුකල සාධකමතම විධ සංගම්කි්ේ මේ වයිරසය සොසන පද්ධතිහරහා බෝවෙන කමිස වතුර හහා බෝවෙන රෝගයක් නෙමේ. එේනිසා මේ පානිය ජලයට බූමධනයකන සිරු හ ඇතුල වෙනකන අදධන තින බඩිබෑ ගදලේ කාවම කරන්න පුලුව. ලකින් හැබයිඒගේම තමයි රෝගීන්ගේ මල පහරහත් ජලමූලාශ්්‍රවලට මේ වයිදසක තු මේවදාන තිනවාතකට හැබයි දම බතුර බියවා කියල කොරන රෝග හදන දන් සමේ විද්‍යාත්මක සාක්ෂි පදනන් තමයි ඔවන් දිරිපත් කර එතුර වයිද සංගම කියන භූමධන කර මගේක දැනට තියනස් විද්‍යාත්මක සසාධක පදනරනය විශේෂයවරහට දරිපත්න දරි ඕන කනෙකුට විේශෂඥවරන් මට අද සිදිපත් කරීමේ අයිතියතිෙනවා. බස්නාහිර පලාාත සහ රටේ හුද කලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන් හි පාසල්වල දෙවැනිස්ශ්‍රේණයේ සිට එකොස්වැනිශ්‍රණිය දක්වා පන්ති ජනවාරි එකකොළොස්වැනිදා සිට ආරම්භ කරන බව රජය නිවේදනය කරනවා. කෙසේ වෙතත් බස්නාහිර පලාාතයේ පාසල් වල මාර්තු මස සාමා්‍ය පෙළ විාගට පැෙනී සිටිනු සිසුන් සඳහා ජනවාරි විසි පස්වැනිදා අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට බලාපොරතු වන බවයි අධ්‍යපන අමාත්‍ය මහචාර GPිරිස් හතා සඳහන් කළේ. ති හතු දහස් ස වසரே දෙசம்பர் விතු වනි அபி தேෙන பாசල් வாவரණ ුව தவත් සத்தයින් நிමාවනවා. එනුව දෙක துන හතර පහස ්‍ර සි ්‍රී දක්வாසුන් ජනවා ො වනිදාසිට අධ්‍යනකටයතු ආரம்ம்ப කිරීමට නமி යි. ප ශ්‍රரී ඇතුලත් කරගන්න නවකසும். එதிට පසල් වෙත පැමණීම අවශ්‍යන ත ඕන් සදහ ව ධ යක් ලපාදීමට අධ්‍යහපන ත්‍ය ශී ීරණය කරතිබෙනවා සௌ රක්ෂත ක්‍රම ේද්‍ය னுකත වෙමින් පால் ම පெර පால் ෘත කීමට ර்யතீරණே කරතිබෙනවා ජනවාරිී එකොස් වනදා, බස්නාහිර පලාාත හා දිවේනේ සෙසු පලාත්වල හුද කලා කරන ලද පොලි ස්වසම් තුළ පිහිටලා තිබෙන පාසැල්හැර, අන් සියලූ උපාසැල්වල ප්‍රාතිංවය පන්ති යෞුත්්තකටන. එම ගොන්දේ සයටම යටත්ව පෙරපාසලුත් යළි ආරම්භ වෙනවා. නවාරි යවන බදදා සිට දාවන ඉරිදා දක්වා සෑම පාසලකම මෙම වැඩපිළවෙල පතනම් කරගෙන ගුරු දෙගුරු සාගට්ා පෑඇත්තනවා. අපේ දෙ මවපියන්බෙන් ඉල්ලා සිටෙනො මේ වැඩ පිවෙලට සම්බන්ධ වෙලා එයාගේ අදහස් සඋදහස් අපට ලබා දෙන්නේ කියලා. ජනමාරි එකළොස් වනදා පාසලට පැමිණෙන විට දරුවන් ගියවෞරුන්දේ හිටපු පන්තිවලනුව ඊළඟ පන්තිර තමයි උශසයන්ගේ. ඒ පන්තිය සඳහායි පෙළපොත් නිකුත් කරින්. ඇතලබෙන ර්ත මාස පැත්වන අප සාමාන පෙළ විභාගේ සඳහපෙන සිරණ සිසුන් වෙනුවෙන්, පාසල් අත්දනටේතු ආරම්භ කරන ආකාරත් අමාතවරයා පැහැදිලි කලා. බස්නායිර පලාාත හා සෙසු පලාත්වල හුදකලා ඇති පොලිස් වසම්තුල පිහිටා ඇති පාසැල් හැර අනෙත් පාසල් වල එකොලොස් වන ශ්‍රේණයේ පන්ති ජනවාරී විසි පස්වන සඳුදා ආරම්භ කිරීමට අපි දැඩි උක්සාහයගන්න. මාර්තුමාසයේ පැත්වෙන සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ජූනි මාසය අවසානවිල්. වන විට නිකුත් කිරීමට අපි සෑම ප්‍රෑත්නයක්ම දරුණවා. සස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම කිරීමට. පුළුවන් උසස්වෙල විභාගේ ප්‍රතිඵල මේ අවුරුද්ධය මාර්තු අවසානයේ හෝ අපප්‍රියල් මුල නිකුත් කිරීමට පුළුවන් වයි කියලා අපි ්‍රශ්වාස්ගන ල සෞඛ්‍යාර්ෂ්තක්‍රමවේදයන් අනුකතවෙින් දරුවන් සිිප සද හදාාරන්නේ කෙසේද අධ්‍යපනනාත්‍යංශය විසින් පාසලාරම්භ කිරීම සම්බන්ධෙන් විදුහල්පතිවරන් ගරුවරු සිසුන් සහ දෙමපයන් කටයුතු කළුතු ආකාරය සම්බන්ධය වන මාර්කෝප දේශමාලාක් අධ්‍යහපට අමාත්‍යංශයේ ww.mo.gov.telké නිල වෙ බඩවට පිසීමෙන් ඔබට ලබා ප දෙදහස් විස්්ස වසරයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගේ රින තුනයිදශම නමයක් වන බව ශ්‍රී ලංකා මහබැංකව අද අනාවරණ කලාා. දෙදහස් විසියක සහ ඉදිරිිය සඳහා මූල්්‍ය අංශ්‍ර ප්‍රතිපත්තිය අද ඉදිරිපත් කරමින් මහබැකව අධිති මහචායල් ්ඩ ලක්ෂමන් හතා මේ බව පැවසවා. ීල. limit the spread of the pandemic the central bank introduced unprecedented measures to ease monetary conditions and to reduce the cost of loanable funds meanwhile the government implemented the sizable package the outbreak of the second wave of covid 19 however disturbed the momentum of economic recovery to some extent during the final quarter of the year the marginal decline in the first and the relatively large decline in the second quarter of 2020 were followed by a marginally positive growth in the third quarter. With observed developments in the fourth quarter, we expect the economy to record an annual contraction of around 3.9%. <laughs> ෙරංගු පි නායනය කරනවාාවෙන් ඉදාවේ සිට මෙරට නීති විරෝධීව නායනය කරනලද රුපියල් කෝටි කහමමාරක් වටිනා කිලෝගෑම් හදහ ස්පන්සිය එක තොගයක් රේගුභාරයට ගැතිබෙනවා. පිළිියන්දල මාකන්දනු ප්‍රදේශේදී අද පෙරවරවේ චී ප්‍රතයක් සහ යතුු පැදයක් ගැටි සිදුව අනතුර සිTVV කමරාවක්ක මෙලෙස්ස සටහන් වතිබුණ. යතුරපදියගමන්ගත් විසි පස් හැරරිදිේතරුණයා අනතුරංචී විතක්ෂවයට පත්වනා. மயின் வெலந்த ள்ள பවත්வாගனග පැரணி கொடனகில்ல நாகிரிக்க සංவந்த நதிකාரிய விසිன் அද சபோறேன் கடா இவත්කිරීමට பියவரගனு ලබවා. මෙவனைවිට மனின் வளந்த සல பேலியகොட சாப்பிත කරතිබෙනවා. ජනந்தප ර්ஷண குமிසமே றுදේශවழ்ට அුව நிතිயான கூோளவ கட்டேத்து කரல்ல செ ம ETA தபත්කරුවන් அද නීතිபති දෙபார்த்தමන්තු වෙது பාගමயின்ன் ගොஸ் சந்தදேශයක් ාார்ரதொன். ොනදතිපති ගෝටහබේ රාජපක්ෂ මහතාගේ සවභාගිය දැක්මේ සතුටු පවුලක් කැන තිීමාව යටතේ නිවාස හාරසිී තිස් දෙකකින් සමන්නට ුගඩවත්තේ මහල් නිවස සංකීරණය සඳහා මුල්ගල් තැබීම අද අමාත්‍ය නාලක ගොඩහෙවා මහතාගේ ප්‍රධානත්වෙන් සිදු කරුණා. අනුෂපැල්පිට මහතා කර්මාන් තමාත්‍යංශුවෙන් නවල් ලකම්වරයා ලෙස අද එමමාත්‍යංශවේදී වැඩ බාරගත්තා. අවිස්සා වෙල්ල තුබෝදර කොඩිකන්ද ආරන්්‍ය සේනා සනාධිපති, පපුජ උඩුවෙල දම්ම සිරහිමියන් එකකුත් පලිම වැනි ආාත්‍රී කිසියම් පිරික් විසින් පැහරගෙන ගොස් ඇති වට ලැබුණ පැණි ක්ම හංවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කරතිබෙනවා. පන්සේ පෙරීද හවස දහයමාටඉතර කටයයක් ඇවිල්ල තිනමේට ඇල්ල අනිටවස්සේ මහි ලොක්වාන්ද බව දෙන්න අපේ පන්සුේ තව දෙන්නක් කිටිය එකටෙන්ට ත් ර්න ක ල පදරන්ටේම ගහලා. ර රගීල ිය කොට දෙදනියාව නවාන පොදු සුසානභූමී තිබූ පිළිසුම් තුවාල සහිත, නාදුරන මලසිර රක් අදපස්සර වේස්වා ගැනුණා. ඒත් සමඟින්ගේ ප්‍රධානකොත් විකාශයෙන් නිභාවට පත්වනවා සුදායි රාප්‍රයා.